සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල කොරෝනාවෙන් වැසුණු පාසල් අද උදේ සිට දරුවන්ට විවෘතයි පැමිණීම 5.11 සහ 13ට පමණයි කොන්දේසි 11කට යටත්ව විශ්වවිද්‍යාල අවසන් වසර සිසුන්ගේ අධ්‍යාපනයට සරසවි දොරවල් ඇරේ විය අනුතරක් සිදු කර මිනිස්‍ය ඝාතනයක් කළ ක්‍රිකට් ක්‍රීඩක කුසල්ට අධිකරණයෙන් ඇප කොරෝනාවෙන් සුව වීමේ ප්‍රතිශතය ඉහළටම 2076ක් වාර්තා වුණු රෝගීන්ගෙන් රෝහල්වල 162ක් පමණයි ඕස්ට්‍රේලියාවේ කොරෝනාව උග්‍රයි වසර 100කට පසු වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවන් වසා දැමේ දේශීය ප්‍රවෘත්ති කොරෝනා වසනය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අධ්‍යන කටයුතු අද ආරම්භ වුණා ඒ 5, 11 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණයි कोविड-19 व्यसने हेतुवेन पसुगे मार्तु मस 13වනදා සිට සියලු පාසල් දහම් පාසල් සහ උපකාරක පන්ති වසා දැමුණා පසුගිය සතියේදී පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර ක්‍රියාත්මක වුණා එෙහිදී පාසල් සඳහා කැඳවනු ලැබුවේ විදුහල්පතිවරුන් ගුරුවරුන් ඇතුළු අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මණ්ඩල පමණයි පාසල් කාලසටහන් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල සැකසීම සහ පාසල් විෂබීජ හරණය පසුගිය සතියේ සිදු කෙරුණා පාසල් ආරම්භ කිරීමේ දෙවන අතීර යටතේ අද පටන් 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් කාලය ක්‍රියාත්මක වන්නේ උදැසන 7:30 සිට සවස 3:30 දක්වායි පහ ශ්‍රේණියේ දරුවන් සඳහා සුපුරුදු පරිදි 7:30 සිට සවස 1:30 දක්වා පාසල් ක්‍රියාත්මකයි අද දිනේදී පාසල් දරුවන් පාසල් වෙත පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනුයි අධ්‍යාපන අමාත්‍ය ඩල සලහපිරුම මහතාද පාසල් කිහිපයකට ගොස් අධ්‍යන කටයුතු සොයා බැලුවා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ගිය අමාත්‍යවරයා සිසු දරුවන් සමග සුහද කතා බහකට නිරත වුණා අමාත්‍යවරයා මාතර සුජාතා බාලිකා විද්‍යාලයේද සුජාතා බාලිකා ප්‍රාථමික අංශයේද සංචාරය කළා දරුවන් සමග සුහද සාකච්ඡාවකින් අනතුරුව අපොස උසස් පෙළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග සම්බන්ධයෙන්ද කරුණු විමසුවා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලංකාවේ විවිධ පාසල් වලට යනවා කිසිදු පාසලකින් මේ දක්වා දරුවන්ට අහිතකර පරිසරයක් තියෙනවා එහෙම නැත්නම් ඒ සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක අධ්‍යාපන අමාත්‍යංශය ලබා දීපු මාර්ගෝපදේශවල යම් උල්ලංඝනය කිරීම තියෙනවා කියලා කිසිම තැනක වාර්තා වෙලා නැහැ ඒ නිසා අපිට මෙතනින්දගෙන රටට කියන්න පුළුවන් හැම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ටම ඔබේ දරුවෝ පාසල තුල සුරක්ෂිතයි එවගේම මම දරුවන්ගෙන් ඇහුවා උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා හැබැයි අවම වශයෙන් සති 3ක කාලයක් හරි අපිට ඕන කියලා කියන එක තමයි බහුතරයක් දූලගේ පුතාලගේ මතය ඉතින් අපි මේ පිළිබඳවත් විභාග කොමසාරිස්තුමත් එක්කත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිලධාරින් එක්කත් සාකච්ඡා කළා දරුවන්ට ගැළපෙන තීන්දුවක් අපි ගන්නෙ ඒ නිසායි මම මිට පෙරණුත් කිව්වේ සැප්තැම්බර් 7 වෙනිදා දක්වා විභාගය කල් දැම්මා හැබැයි අපි නැවත පාසල් පටන් ගත්තෙන් පස්සේ විදුහල්පතිවරුන්ගෙන් අහලා ගුරුවරුන්ගෙන් අහලා දරුවන්ගෙන් අහලා ඒ අවශ්‍ය තීන්දුව ගන්නවා කියලා. කොළඹ පාසල්වලද දරුවන්ගේ පැමිණීම යහපත් මට්ටමක පවතින බවයි විදුහල්පතිවරුන් ප්‍රකාශ කළේ. කොළඹ DSA දානායක විදුහලේ දරුවන්ගේ පැමිණීම සහ අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් විදුහල්පති ප්‍රසන්න උපශාන්ත මහතා අදහස් දැක්වුවා. සාමාන්‍ය පරිදි පාසල් ශිෂ්‍යයන් පැමිණ ප්‍රමාණය අපිට සතුරු වේ හැකි තත්වයක තියෙනවා. ඇතුල් වන තැන ඉඳලා සියලුම පන්ති කාමර දක්වා අපි අවශ්‍ය කරන ආරක්ෂිත වැඩපිළිවෙළ සංවිධානය කරලා තියෙනවා පාසල තුළ. ඒ වගේම පන්ති කාමරයකට අපි යොදාගෙන තියෙන සංඛ්‍යාව 15ක් පමණ. ඒ වගේම අද දවසේ සියලුම ගුරුවරුන් සහ අනිකුත් කාර්ය මණ්ඩල සේවය සඳහා වාර්තා කරලා තියෙනවා. කොහොමද ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය කරන්නේ? ගෙදර ඉඳන් ඒක සාර්ථකයිද? තර්මත් දුරට සාර්ථකයි එකම දේ තමයි ටීචර්ට අපි ගැන තියෙන අයිඩියා එක පොඩ්ඩක් අඩු වෙනවා ඒ වුණාට කිසිම දා නොකර ඉන්නවට වඩා ඒ කරපු එක ලොකු දෙයක් වුණා ඉස්කෝලෙන් ගෙදර ඉඳන් මොකද කරේ ඉස්කෝලේ වැඩ කරා ඉස්කෝලේ ආපු එක හොඳයි ගොඩක් හොඳයි නිවාඩු කාලේ වුණාට ඉස්කෝලේ පටන් ගත්ත එක ගොඩක් හොඳයි දරුවන් ඉතාමත් ආරක්ෂා සහිතව අධ්‍යාපන කටයුතු කිරීම සඳහා පාසලේ කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. ළමයි ස්කෝලේ යන බය වෙන කිසිම කාරණයක් නැහැ. ළමයි මාස 3කට අධික කාලයක් ගෙවල් වලට වෙලා හිටියා. දැන් පාසල සියල්ල සූදානම් කරලා තියෙන්නේ. ළමයි එනකම් බලාගෙන ඉන්නේ ළමයින්ට අවශ්‍ය සියලු අධ්‍යාපන කටයුතු සකස් කරලා තියෙන්නේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න අපි බලාගෙන ඉන්නවා
ළමයි ගොඩක් ඇවිල්ලා ඉන්නේ අපි ගොඩක් සතුට වෙනවා ඕ ලෙවල් අපි මේ සැරේ පටන් ගත්තකදීම සතුට වෙනවා අපි ඉස්කෝලේ විශ්වවිද්‍යාලවල අවසන් වසරවල සිසුන්ගේ අධ්‍යන කටයුතු කොන්දේසි 11කට යටත්ව අද සිට ආරම්භ කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. සෞඛ්‍ය නිර්දේශද ඊට ඇතුළත්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙන්න මේ කොන්දේසි 11ට යටත්ව විශ්වවිද්‍යාලවල කටයුතු සිදු කරනවා. පළවෙනි කොන්දේසිය තමයි එක් පීඨයකට එක් වරකට විශ්වවිද්‍යාලයට කැඳවිය හැක්කේ වසර දෙකක සිසුන් පමණයි. අවසන් වසර සහ තෙවන වසර නම් ඉතාම හොඳයි. දෙවෙනි කරුණ තමයි නේවාසිකාගාර පහසුකම් සැපීමේදී එක් සිසුවෙකුට එක් කාමරයක් බැගින්. මෙය අනිවාර්යයි. මීටරයක පරතරය විභාග ප්‍රායෝගික පන්ති විද්‍යාගාර පුස්තකාල යනාදීදී අනිවාර්යෙන් පවත්වාගත යුතුයි. විශ්වවිද්‍යාල නැවත ආරම්භයේදී දේශන ප්‍රායෝගික පන්ති අවසන් කර ඍජුවම විභාග සඳහා වෙන් කර ඇති පීඨවල අදාළ සිසුන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතුයි. හතරවෙනි කරුණ විභාග පැවැත්වීමට පෙර සිදු කරන ඕනෑම අධ්‍යන කටයුත්තක් හැකි පමණින් කාලය අඩු කර ගැනීමට කටයුතු කළ යුතු අතර එහි උපරිමය කුමන හේතුවක් මතවත් සති 4කට වඩා වැඩි නොවිය යුතුයි. පස්වෙනි කරුණ අවසන් වසර වෛද්‍ය සිසුන් MBBS උපාධි සිසුන්ට සායනික පුහුණුව ආරම්භ කළ හැකි. හයවෙනි කරුණ මේ ආකාරයටම දන්ත වෛද්‍ය සහ ආයුර්වේද අවසන් වසර සායනික පුහුණු කටයුතුද ආරම්භ කළ හැකි. අධ්‍යන සහ විභාග කටයුතු අවසන් වූ වහාම කුමන හේතුවක් මතවත් විශ්වවිද්‍යාලය තුල රැඳී නොසිටිය යුතුයි. ක්‍රීඩා කටයුතු, සමාජ වැඩ කටයුතු සහ කුමන හෝ ඒකරාශී වීමක් සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ කාල සීමාව තුල අවසර ලැබෙන්නේ නැහැ. නමුවෙනි කරුණ සියලුම උපකුලපතිවරුන් හට උපදෙස් ලබා දෙනුයේ වරකට විශ්වවිද්‍යාලයට කැඳවිය යුතු සිසුන් සංඛ්‍යාව පිළිබඳව අධ්‍යනයකින් පසුව අධ්‍යන කටයුතු හෝ විභාග කටයුතු ආරම්භ කළ යුතු බවයි. ඊළඟ කරුණ උසස් අධ්‍යාපන ආයතන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන ඇතුළත් චක්‍රලේඛය තවදුරටත් වළංගු වේ. අවසාන කරුණ විශ්වවිද්‍යාලය සුමටව පවත්වාගෙන යාම උදෙසා අවශ්‍ය කරන අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල ප්‍රමාණය තීරණය කිරීමට සියලුම උපකුලපතිවරුන්ට බලය පවරා ඇත. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සඳහා කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදිකරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට සින්නක්කර මිලදී ගත හැකි වන පරිද්දෙන් රජයේ මගින් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකරන්න ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා උපදෙස් දීලා තිබුණා නාගරික සංවර්ධන අධිකාරියට මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නිවාස ප්‍රශ්නයට නාගරික සංවර්ධන අධිකාරිය මන්නුත් යම්කිසි මැදිහත් වීමක් කරන්න කියලා. ඒ අනුව තමයි අපි සාකච්ඡා කළේ. මම හිතනවා ඉදිරි කාලය තුළදී සාර්ථක කරගත්තොත් අපේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ විශාල ජයග්‍රහණයක්. මාරක රියනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. ඒ ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පානදුර උතුර පොලිස් වසමේ පරණ ගාලුපාර හොරේතුඩු ප්‍රදේශයේදී ඊයේ අලුයම මෙම අනතුර සිදු වුණා. එෙහිදී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ධාවනය කළ මෝටර් රථයේ ගැටුණු පාපදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනුව අත්අඩංගුවටගත් කුසල් මෙන්ඩිස් පානදුර බහිස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. ඔහුගේ රියදුරු බලපත්‍රය අත්විටුවීමටද නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා මියගිය පුද්ගලයාට සැප්තැම්බර් 9 වනදාට පෙර රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දෙන මෙන් නියෝග කළා. ඒ අනුව අවසන් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් අද ලබා දුන්නා. මෙම අනතුරෙන් මියගියේ ගොරකපොළ පානතුර උතුරු ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලෙක්. මෙරටදී හඳුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 2076ක්. ඒත් සුව වූ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 162ක් පමණයි. කොරෝනා රෝගීන් 2076 දෙනාගෙන් 1903 දෙනෙකුම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. ඉන් 885 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්. රෝගීන් 162 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රෝගීන් බවට සැකසහිත පුද්ගලයන් සංඛ්‍යාව 38ක්.
මේ අතර කොළඹ ජින්තුපිටියෙන් හඳුනාගත් පුද්ගලයාගේ නැවත කළ පරීක්ෂණවලදී රෝගය ඔහුට වැළඳි නොමැති බව තහවුරු වීමත් සමග නිරෝධායනට යවා සිටි පිරිස්ද නැවත නිවෙස් වෙත යැවීමට කටයුතු කෙරුණා. ජින්තුපිටිය ප්‍රදේශයේ 155 දෙනෙකු යොමු කර තිබුණේ වැලිකන්ද කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයටයි. මෙම පිරිස යුද හමුදා බස් රථ පහක් මගින් යළි නිවෙස් වෙත රැගෙන ඒමට අද පෙරවරුවේ කටයුතු කෙරුණා. මම දකිනවා මේ රජය හොඳ වැඩපිළිවෙළක් අරන් යනවා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමාට ගොඩක් පිං බොහොම ස්තුති. මේ වැඩපිළිවෙළ මේ නිරෝධායන ස්ථානයට ආපු තීරණමේගේ වටිනාකම සැලස අපිට ආහාර පාන නිතර සොයලා බලලා ඒ නිසා මේ පරිවැඩිය මුළු ලෝකෙටම යන්න ඕනේ හොඳ ජඩපිරුලක් අපි අගය කරනවා විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවෙනට රැගෙන මේ වැඩපිළිවෙල යටතේ ඉතියෝපියාවේ සිට 232 දෙනෙකු අද අලුයම දිවෙනට පැමිණියා ඒ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කෙරුණා මේ අතර කටාර් සිට මගින් 7 දෙනෙකු පැමිණියේ කටාර් ගුවන් යානයකින් වසර 100කට පසුව පළමු වරට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අතර සීමාවන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තය තුල සීක්‍රේන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමයි මෙයට හේතු වී ඇත්තේ. බලපත්‍ර ලාභින් සඳහා පමණක් ප්‍රාන්ත අතර ගමනාගමනයට අවසර හිමි වෙනවා. කෙසේ වුවද අනෙකුත් ප්‍රාන්ත අතර ගමනාගමන කටයුතු මේ වන විටත් අත්හිටුව ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 1 කෝටි 15 ලක්ෂ 62 දහස් 878 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 65 ලක්ෂ 37 දහස් 765ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 5 ලක්ෂ 36 දහස් 841ක් වාර්තා වනවා. රටවල් හා ස්වයන් පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර තුන්වන ස්ථානයට ඉන්දියාව පැමිණ තිබෙනවා. गत उपाय 24 ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 23932ක් එමෙන්ම කොරෝනා රෝගීන්ට තම පවුලේ සමාජිකයන් හා සම්බන්ධ වීමට වීඩියෝ දුරකථන පහසුකම් ලබා දීමට දිල්ලි සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා කොරෝනා ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ ලෝ විශාරදම తాවකාලික රෝහල තුලයි මේ පහසුකම සපයා ඇත්තේ ඇමරිකාවේ ප්‍රාන්ත 39කින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර එය වේගවත් වීමට නිදහස් දින සැමරුම්ද හේතු වනු ඇති බවට සෞඛ්‍ය අංශ සැකපල කරනවා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණ නොපැළඳීම ජනතාව මුහුණු ආවරණ ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ ජනතාවගේ නොසලකිලිමත් භාවය ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධානම හේතු වී තිබෙනවා එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 30කට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ වයඹදික ස්පාඤ්ඤයේ ගැලීසියා නගරය යලි වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා 70 දහසක පමණ පිරිසක් වාසය කරන මෙම නගරයෙන් යලි කොවිඩ් ආසාදිතයන් හමු වීමත් සමගයි නගරයේ වසා දැමීමට කටයුතු කෙරෙන්නේ රැකියාවල නිරත වන්නන්ට පමණක් නගරයෙන් පිටවීමට අවසර හිමි වනු ඇති මේ ආකාරයටම ඊයේ දිනේදී කැටලෝනියා ප්‍රාන්තයේද වසා දැමීමට පියවර ගැනුණා සිරිකොත බේරා ගැනීමේ සටන එක්සත් ජාතික පක්ෂයට බාර දී රට සංවර්ධනය කිරීමට තමන් සමග අත්වැල් බැඳ ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හම්බන්තොට සූර්යවැව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු ජනතා නියෝජිතයන් ප්‍රමුඛ විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ උසනම් සිකියුරිටි කොටනම් කම්කරු යන ක්‍රමවේදය තමන්ගේ ක්‍රමය නොවන බවයි. සමස්ත රට ජාතියේ සංවර්ධනය වෙනුවෙන් කැපවීම තම එකම අරමුණ බවයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ. මේ ප්‍රදේශ දියුණු කරන්න රැකිය අවස්ථාව ලැබෙන්නේ ඖෂධ නිෂ්පාදන යට අක්‍ර 450 අපි අග්‍රාමාත්‍යවරෙන් අපි මේ කරගන්න. ඉතින් ස්පිටාල ගාව තියෙන 450ක් අපි දීලා විශාල කර්මාන්තශාලා කීපයක් වාමුණු මේ ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වක් ලැබෙනවා අපිට වැඩි කල් ඉස්සේ. මේක වැඩ ආරම්භ කරන්න සූදානම් වෙලා අපි ඉඳම දීලා දැන් ඉඳම දීමට අවසර දුන්නා. ඒ වැඩ ආරම්භ කරන ගමන්ම චීනෙන් ටයර් කර්මාන්තශාලාව මෙයා එනවා 35ක් රබර් ලංකාවේ ගන්න පුරුදු වෙලා තියෙනවා. සේවකයෝ ලංකාවේ ගන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට අපිට ඒකට විශාල අර මේ ප්‍රදේශයේ සම්බන්ධනය කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ලුවානේ මේ වගේ දේවල් ඉදිරියට ගෙන යන්න මාන්සුනේ.
එක්සත් ජාතික පක්ෂය අයිමත් දෙකටම කැඩු එකතු වීමක් නැහැ මම හිතන්නේ දැන් සටන තියන්නේ අපිව බලද්දන්න නෙවෙයි අපිව දිනන විදිය දන්නවා එයාලා සටන් කරන්නේ මේ සිරිකොතල් මොකක් සිරිකොතල් ඇයිද රනිල්ලාල්ලායිද ප්‍රේමදාසායිල්ලාද දෙන්න තනන් කරන්නේ මේ දෙක මෙතන ධනතාවට ඉඳලා කියන්නේ මේ සිරිකොත සටන ඒ නායකව බේරගනි කරුණා කරලා අපිත් එක්ක අත්දැල්ලගෙන මේ රට සම්මර්ධනය කරන්න උතුරු වේවා දකුණු වේවා නැගිනේ වේවා බටහිර වේවා අන්ද උඩ රට වේවා මුළු රටක් වශයෙන් සම්මර්ධනය කරන වැඩ පිළිවෙලට යන්න අපිට තප්‍රතික් එක්කව වෙන්නේ කියන ඉල්ලීම තමයි අපි එක්සත් ජාතික පාක්ෂිකයන් විශ්වාසී කියන රාජ්‍ය නවන සංවිධාන පසුගිය කාලයේ පුරා පිටරටින් ලැබෙන මුදල් වෙනුවෙන් රජයට එරෙහිව රට පුරා විවිධ මත ප්‍රචාරගෙන ගිය බවද අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නා ඉදිරියේදී පිහිටුවීමට නියමිත තම රජයක් යටතේ එවැනි ආයතන පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා යම් බොරු ප්‍රචාර රටට විරුද්ධව ගෙන යන එන්ජිඕ කාර්යයක් ඉන්නවා හැම එන්ජිඕ කාර්යයක් නෙමෙයි මේ කට්ටිය ඒ ව්‍යාපාරයේ දේශපාලන ව්‍යාපාරයේ ද එන්ජිඕ ඉද ඒකට සල්ලි අම්බ වෙනවා එයාලගේ මූලික වර්ණ තමයි ගම්වලට ගිහිල්ලා මේ බොරු ප්‍රචාර කරලා රජයේ මේ දැන් ඉස්සර අපිට විරුද්ධව දැන් රජයට විරුද්ධව මේ වැඩ පිළිවෙල ගෙන යන කතාව මේක නතර කරන්න ඕනේ අය ඒ සල්ලි අම්බ වෙන විදිය මේවා පිළිබඳවත් අපි අනාගතයේදී ශ්‍රාවලන්න සහ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට ප්‍රදේශයේදී පැවැත්වුණා. මැතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයින්ට වරදාන වරප්‍රසාදවලට පක්ෂ මාරු කිරීම සඳහා කිසිසේ තිඩ දෙන්නේ නැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. රටට ජාතියට වැඩක් කළ හැකි පක්ෂයකට සිය ඡන්දය ලබා දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මේ වසරේ ණය ගෙවීමට ඇති ඩොලර් මිලියන 5000ක් ගෙවීමට මුදල් සොයාගත හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව ප්‍රදේශයේදී පැවැත්වුණා. රවි කරුණානායක දයාගම කියන මහතුරුන්ද බිම ජන හමුවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනතාවට සහන දිය හැකි වන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි. අපිට මේ අවුරුද්දේ ණය ගෙවන්න තියෙන ඩොලර් මිලියන 5000. කොහෙන්ද ඔය සල්ලි හොයන්නේ? හොයාගන්න බෑ. මේ ආණ්ඩුවට ඒක හොයාගන්න බෑ. මම කියනවා මේක හොයලා එතන ඉඳන් ඔයගොල්ලෝ සහන දෙන්න පුළුවන්. මීටත් වඩා එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂයයි. 2001 ගිහින් ආර්ථිකයේ ඍණ උනැද්දි මම මුදල් අරගෙන එක අවුරුද්දකින් ඒක ආපහු ධන වේගයකට පත් කරා. 2019 අපිට පාස් බෝම්බෙන් වැදුනහම ඔක්කොම ඉත අපි ඉවරයි කියලා මම ගියා සහන ලබා ගත්තා. මම ආපහු යන්න. ඔය ඩොලර් බිලියන 6න් කොටසක් අරගන්න. ඒ සහතිකෙයි මට ඕන. දැන් හැම කෙනාගෙන් දොරට තට්ටු කරලා එක එක අය දැන් සල්ලි ගන්නවා. විඝාටකරණයක් කරන්න ඕනේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.